තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංතුනි අද මේ උදෑසන කාලේ මේ පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් කියා දෙන්නයි මා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම හරිම දාර්ශනිකයි තුන් කාලයටම ගැලපෙන්නා වූ බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම එදත් අදත් හෙටත් මිනිසුන්ගේ ජීවිතවල සතුට සැනසීම ළඟා කර දෙන ධර්මයක්. ඉතින් මේ උදෑසන කාලේ මම ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන් කරුණු හයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙහිදී සාමාන්‍ය සමාජයේ තියෙන මතයක් තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම තිබෙන්නේ මිනිස්සුන්ගේ දුක ගැන කියන කතාවක් කියලා. ඒ කතාව පළවෙනිම නිවැරදි කරන්න ඕනේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පළමුවෙන්ම තියෙන්නේ මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක්. දුකෙන් නිදහස් වෙන මාර්ගයක්. දුක කියන ස්වභාවය කියලා දුන්නට ඒකට මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා නිදහස් වෙන්න. ඒ නිසාම ඒ නිවැරදි අවබෝධයකින් ඉඳලා තමයි අපි මේ ධර්මය පරිහරණය කරන්න ඕනේ. මිනිස්සෙක්ගේ සිත නිතරම පවතින්නේ දුකට ප්‍රත්‍ය වෙලා දුප්පතාගේ සිට ධනවතා දක්වාම විරූපී කෙනාගේ සිට ලස්සන කෙනා දක්වාම දුබලයාගේ සිට බලවතා දක්වාම මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාටම උදෑසන කාලේ ඇහුවොත් ඔබ සතුටින් ඉන්නේ කියලා බොහෝ දෙනෙක් කියන්නේ මම සතුටින් නැහැ කියලා. ඒක ස්වභාවික ධර්මයක්. ඒක තමයි හැටි. අන්න එතන තමයි අපි වෙනස් කරගන්න ඕනේ. ස්වභාවයෙන්ම මේ හිතේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අකුසලයට. එහෙම නැත්නම් ආශ්‍රව වලට. එතකොට අපි හැම වෙලාවෙම ඉන්නේ දුකෙන්. ඒක ස්වභාවිකයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය වෙනස් කරගන්න තමයි ධර්ම දේශනා කරේ. අන්න ඒ කරුණ අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මිනිස්සුන්ට තියෙන උතුම්ම සැපත. උතුම්ම දේ තමයි සතුට කියන එක. සතුට හොයාගෙන යන්න කියලා කිව්වේ. ඒ නිසා කොහොමද සතුටු වෙන්නේ කියන කාරණේ මම මේ පිංගුතුන්ට ඒ බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව කියලා දෙන්න. අපි සතුටු වෙන්න නම් පළවෙනිම අපි කරන්න ඕනේ දේ තමයි සතුටු වෙන මනසක් හදාගන්න නම් අපි ලද දේෙන් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. මේ ලද දේෙන් සතුටු වෙන්න කිව්වට පස්සේ මේ වචනේ හරීම කුඩා වචනයක්. හැබැයි මේකේ ඉතා විශාල ගැඹුරක් තියෙනවා. මෙතන මේ ලද දේෙන් සතුටු වෙන්න කියලා කියන්නේ මේ වෙනකොට ඔබේ ජීවිතයට ළඟා වෙලා තිබෙන දේවල් ගැන අපි සතුටටපත් වෙන්න ඕනි. මොකද මිනිස්සෙක් වුණාම ඉපදිච්ච දවස ඉඳලා මේ වෙනකම්ම දැනුම
එවගේම සමාජ පරිසරයන් මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් සතා සිව්පාව ආදී නොයෙක් දේ රැස් කරනවා. එතකොට මේ සාමාන්‍ය මිනිස්යාගේ සිරිත තමයි ලද දේෙන් සතුටු වෙන්නේ නැහැ. නැති දේ ගැන හිතලා දුක් වෙනවා. ඒ නිසා අපි නිතරම පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ හිත පුරුදු කරන්න ඕනේ. මේ වෙනකොට ඔබ ළඟ තිබෙන දේ මොනවද කියලා හරියටම සොයා බලලා සතුට උපදවා ගන්න. ඔබට ඒක හිතා ගන්න අමාරු නම් ඔබ කොළයක් පෑනක් අරගෙන ඔබ ලියන්න ගන්න එකින් එක. මේ වෙනකොට ඔබේ ජීවිතයට ළඟා වෙලා තිබෙන්නේ මොනවද කියලා. පාසල් යන දරුවෙක් නම් අනිත් අයට අනිත් ළමයිට නැති ඔබට ඇති දේ ලියන්. ගෙදරක ජීවත් වෙන කාන්තාවක් නම් අනිත් කාන්තාවන්ට නැති ඔබට මේ වෙනකොට ලැබිලා තිබෙන දේ ගැන ලියන්න. ගෙදරක ජීවත් වෙන පුරුෂයෙක් නම් අනිත් පුරුෂයන්ට ලැබිලා නැති ඔබට මේ වෙනකොට ලැබිලා තිබෙන දේවල් ලියන්න. ඔබ වැඩිහිටියෙක් නම් වැඩිහිටියෙක් වශයෙන් අනික් වැඩිහිටියන්ට ලැබිලා නැති ඔබට මේ වෙනකොට ලැබිලා තිබෙන දේ ගැන ලියන්න. ඔබ මෙහෙම එකින් එක ලිව්වොත් එහෙම ඔබට වැඩියෙන්ම හම්බෙන්නේ ඔබට නොලැබිලා තිබෙන දේවල් නෙවෙයි ලැබිලා තිබෙන දේවල්. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ යම් පුද්ගලයෙකුට වාහනයක් තිබෙනවා. ඔහු ඒ වාහනේ ලබා ගැනීම නිසා ආරක්ෂා කිරීම, එය නඩත්තු කිරීම, ඒකට ඉන්ධන ලබා දීම, මුදල් වැය කිරීම ආදී නොයෙකුත් පීඩාවන් වලට ලක් වෙලා තිබෙනවා. හැබැයි ඔබට වාහනයක් නැතිනම් ඒ පීඩාවන් සියල්ලම නැතු යනවා. එහෙනම් ඔබට ඒ නොලැබීම ඔබගේ ජීවිතයට යම් කිසි සතුටට කාරණයක්. අන්න ඒ වාගේ තමයි අපිට ලැබිලා තියෙන දේ ගැන සතුටටපත් වෙන්න අපේ මනස නිතරම පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි නැත්තම් නොලැබිච්ච දේ ගැන හිත හිත දුක් විඳින එක තමයි ස්වභාවය මේ හිතේ. තමා කැමති වන්නා වූ දේ නොලැබීම දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ඒ නිසා ඒ දුක ගැන හිත හිත දුක සාධාරණී කර කර දුක හොඳයි කියලා හිත හිත ජීවත් වෙන්න එපා. අන්න ඒකට බුදුදහම උගන්වන්නේ අකුසලයේ කියලා. මනෝවිද්‍යාව උගන්වන්නේ ඍණාත්මක ආකල්ප කියලා. එනිසා ඔබ නිතරම ධනාත්මක ආකල්ප, එහෙම නැත්නම් කුසලය පුරුදු කරන්න ඕනි. ඒ තමයි ඔබට ලැබිලා තියෙන දේ ගැන ඔබ නිතරම සතුටටපත් වෙන හිතක් හදාගන්න ඕනි. අන්න ඒක තමයි ලද දේෙන් සතුටු වෙන්න කියලා බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි තමාට තමා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. දැන් බොහෝ දුවල පුතාලා බොහෝ පිරිස් දුවල පුතාලා විතරක් නෙමෙයි බොහෝ පිරිස් මොකක් හරි දෙයක් ඇහුවාම මොකක් හරි දෙයක් කිව්වහම ඒගොල්ලෝ පාවිච්චි කරන වචන තමයි හිතලා බලන්න, කරලා බලමු, පුළුවන් වෙයිද දන්නේ නැහැ, එහෙම කරොත් හරියයිද, උත්සාහ කරන්න ඕනේ,
යන්න ඕනේ හිත හිත ඉන්නවා හිතලා කියන්න මේ වගේ වචන කියනවා ඒ හැම වචනයක් තුලම තියෙන්නේ ඒ වගේම නැහැ බෑ පුළුවන් වෙයිද දන්නේ නැහැ මේ හැම වචනයක් තුලම තියෙන්නේ මේ මනුස්ස හිතේ තියෙන පරාජය එහෙම නැත්නම් අකුසලය එහෙම නැත්නම් විචිකිච්ඡාව සැකේ ඒ නිසා කෙනෙක්ගේ හිත ධනාත්මක භාවයට පත් කරගන්න ඕන නම් තමා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනි තමා කරන වැඩේ ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනි තමන්ගේ ජීවිතය ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනි අන්න එතකොට තමයි තමන්ට පුළුවන් වෙන්නේ මට පුළුවන් මම කරනවා මට කළ හැකි මං කරමින් පවතිනවා මම මේ කරන්න ගන්නේ මම කරන්නේ මේ විදියටයි මේ විදියටයි කරන්න ඕනේ වගේ හැඟීම් ඉස්මතු වෙලා එන්නේ එතකොට තමන්ගේ හිත සතුටින් තියාගන්න නම් එහෙම නැත්නම් ධනාත්මක සිතුවිලි උපදවා ගන්න නම් එහෙම නැත්නම් කුසල් සිතුවිලි උපදවා ගන්න නම් තමා නිතරම තමා ගැන දැඩි විශ්වාසයකින් ඉන්න ඕනේ. තමා ගැන දැඩි විශ්වාසයක් නැත්තම් අපිට හැම වෙලාවෙම හිතේ පවතින්නේ දුකක්. සාහිත්‍ය කියමනක් තිබෙනවා. ඒ කියමනේ තිබෙන්නේ ගහක අත්ත විශ්වාස කරන්න එපා. ඔබේ පියාපත් විශ්වාස කරන්න කියලා. පියාපත් විශ්වාස කරන කුරුල්ලා ඒ අත්ත කොයි වෙලාවේ කැඩිලා ගියත් ඒ සතාට ඉගිලිලා යන්න පුළුවන් වෙනවා. හැබැයි අත්ත විශ්වාස කරලා තිබ්බොත් එයාගේ ජීවිතේ එතනින් නැතු වෙනවා. ඒ නිසා දුවා දරුවන්ද වැඩි හිටියෝද වයසට ගිය උදවියද සියලු දෙනාම තමාව විශ්වාස කරන තැනකට මේ හිත හදාගන්න. තමන්ට ඉලක්කයක් තියාගන්න. තමන්ට ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය හඹා යනකොට තමයි තමන්ට විශ්වාසය ඇති වෙන්නේ. අන්නේ තමන්ට විශ්වාසයක් ඇති කරගෙන ජීවත් වීමත් මේ සිත ධනාත්මක වීමට බලපානවා. ඒ වගේම තමයි තවත් ඉගැන්වීමක් තිබෙනවා. බුදුරජාන් වහන්සේ නිතර නිතරම දේශනා කරන ධර්මයක්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සං අත්තංගමාය. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. යද්දං චත්තාරෝ සතිපට්ඨාන මෙහෙම තමයි දේශනා කරන්නේ මේකේ සරල අර්ථය කිව්වොත් මිනිස්සෙකුට හැම දවසෙම සතුටින් ඉන්න නම් එයා පුරුදු කරන්න ඕනේ සිහිය සිහිය මනාකොට පුරුදු කරන පුද්ගලයාගේ හිත ධනාත්මක වෙනවා මම එකට පොඩි උදාහරණයක් කියන්නම් සම්පජන්න භාවනාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කනකොට බොනකොට සිහියෙන් කන්න බොන්න කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ තේ එක හදාගත්තට පස්සේ. ඔබගේ බත් එක බෙදාගත්තට පස්සේ. ඔබේ තේ එක බොන්නේ සිහියෙන්ද? ඔබේ තේකේ රසය විඳිනවාද? ඔබ බෙදාගත්ත බත් එකේ රසය ඔබ විඳිනවාද කියලා පොඩ්ඩක් ඔබ ගැනම නිරීක්ෂණය කරලා බලන්න. අපි දැකලා තියෙනවා බොහෝ විට
තේක අතර ගත්තට පස්සේ අපි ගාව තියෙන මොබයිල් ෆෝන් එක අතට ගන්න. ඒ වගේම බත් එක අතට ගත්තට පස්සේ රූපවාහිනිය ළඟට යනවා. එහෙම නැත්නම් කතා කර කර ආහාර ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේදී ඔබේ හිත ධනාත්මක භාවයට පත් වෙන්නේ. ඒ නිසයි බුදුරජාන් වහන්සේ කියා දුන්නේ ඔබ කනකොට සිහියෙන් කන්න. ඔබ බොනකොට තේක බොනකොට ඔබ සිහියෙන් බොන්න. ඔබ වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් වාඩි වෙලා ඉන්න. ඔබ ඇවිදිනකොට සිහියෙන් ඇවිදින්න. ඔබ ගෙදර දොරේ වැඩපල කරද්දී සිහියෙන් ඒ කරන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ සිහියෙන් වැඩ කරද්දී ඔබේ සිතට අපහසුවක් නැහැ. ඔබ අසිහියෙන් වැඩ කරද්දී තමයි ඔබේ හිතට අපහසුවක් එන්නේ. බද්දේ කරත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ ගාථාවක් තියෙනවා. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං. ඒ කියන්නේ අතීතය කියන්නේ ගෙවිල ඉවර එකක්. අනාගතය කියන්නේ නොපැමිණි දෙයක්. යදතීතං පහීනන්තං අප්පත්තංච අනාගතං. ඒ කියන්නේ පවතින වර්තමානයේ තුල ඔබ ජීවත් වෙන්න කියලායි කියන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ දුකෙන් නිදහස් වෙන්න නම්, එහෙම නැත්නම් මේ පීඩණයෙන් නිදහස් වෙන්න නම්, එහෙම නැත්නම් මේ ඍණාත්මක ආකල්ප වලින් අපේ හිත මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? සිහිය පුරුදු කරන්න ඕනේ. ඒකේ මූලික පියවරක් වශයෙන් මේ පින්වතුන්ට පුළුවන් පුරුදු පුහුණු වෙන්න තේකක් වක් කරගෙන පාඩුවේ ඉඳගෙන තැනකට වෙලා හොඳට රස විඳිමින් ඒ තේක අනුභව කරන්න. කෑම එක බෙදාගෙන පැත්තකට වෙලා ඒ රස විඳිමින්. දැන් කෑම එකක් ගත්තොත් ඒකේ තියෙනවා විවිධ රසයන්. විවිධ රසයන් විවිධාකාරයෙන් විඳිමින් තමයි ඒ ආහාරය අනුභව කරන්න ඕන. රස විඳිමින් ඔබ අනුභව කරනකොට ඔබට සතුට උදා වෙනවා, සැපේ උදා වෙනවා. දන්නේම නැතුව ඔබේ ආකල්ප ධනාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ ඔබ නිතරම පුරුදු කරන්න ඕනේ අලුත් දෙයක්. අලුත් දෙයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුෝ කරන්නේ හම්බ කරනවා, ඊට පස්සේ ඒකෙන් ආහාර ටිකක් සකස් කරගන්නවා, අනුභව කරනවා, ඊට පස්සේ නිදාගන්නවා. සරල විදිහට කිව්වොත් කනවා, බොනවා, නිදාගන්නවා. ඔය තුන තමයි කරන්නේ. මනුස්සයාගේ ජීවිතය කියන්නේ මේ කාලා බීලා නිදාගන්න එක නෙවෙයි. සුනකයාගේ ජීවිතෙත් එහෙම පවතින්නේ. සුනකයාටත් අවශ්‍යතාවය තියෙන්නේ කාලා බීලා නිදාගන්න එක. පූසන්ටත් තියෙන්නේ ඒ ගති ලක්ෂණයමයි. කාලා බීලා නිදාගන්න. එතකොට මනුස්සයා මෙතනින් වෙනස් වෙන්නේ මනුස්සයා කාලබීල විතරක් නිදාගන්නේ නැහැ. ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න ඕනේ. දැන් අපිට පැවිදි වෙන කාලේ පැවිදි වුණාට පස්සේ අපේ ගුරුවරු නිතරම උපදෙස් දෙනවා නිතරම පිරිත් කියන්න.
නිතරම පොත්පත් පාඩම් කරන්න නිතරම බණ භාවනා කරන්න නිතරම සීලය ගැන පරීක්ෂා කරන්න කියලා මොනවද අපිට කියලා දෙන්නේ අපි පුහුණු කරන්නේ අපිට ජීවිතේ අලුත් දැනුමක් නිතරම එකතු කරගන්න ඕනි මොකටද අපේ හිත ධනාත්මක කර ගැනීම පිණිස අපි පොතපත කියවන්න ඕනි අපි ව්‍යායාම කරන්න ඕනි අපි අලුත් දේ සොයන්න ඕනි අලුත් දේ ගැන පරීක්ෂණ කරන්න ඕනි අලුත් අලුත් අත්දැකීම් ලබා ගන්න ඕනි මෙන්න මේ විදියට අපේ ජීවිතේ නිතරම පුහුණු වීමකට ලක් කරනවා නම් කුමන හෝ පුහුණු වීමක් දරුවන්ට වැඩි හිටියන් නම් තිබෙනවා ගොඩාක් පුහුණු වීම වයසට ගියපු අයට මොනවද පුහුණු වීම වයසට ගියපු අයටත් තියෙනවා පුහුණු වීම තමන්ට බුදුන් වඳින්න පුළුවන් තමන්ට ඉඳගෙන බණ භාවනා කරන්න පුළුවන් ඒ වගේම තමන්ට සක්මන් කරන්න පුළුවන් පුහුණු වීම තියෙනවා එතකොට නිකං ඉඳගෙන නිකම් බලාගෙන ටීවී එක දිහා බලාගෙන පාරවල් දිහා බලාගෙන කවුරු හරි දෙන දෙයක් කාලා එහෙම ඉන්නේ නැතුව මොනවා හරි දෙයක් තමන්ගේ ජීවිතයට පුහුණුවක් පිණිස කටයුතු කරන්න. අන්න එතකොටත් අපේ ජීවිතේ ධනාත්මක වෙනවා. මොකද මේ සිත කියන එක නිකන් තිබ්බට ධනාත්මක වෙන්නේ නැහැ. නිකන් තිබුණාම දුකට ඇදිලා යනවා. පුහුණු වීමකට ලක් කරලා ගද්දි තමයි මේ සිත ධනාත්මක වෙන්නේ. එහෙම නැත්නම් සිත කුසලයක් බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි අපි විසින් නිරන්තරයෙන්ම කරන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ අත් නොහැර දිගින් දිගටම අපේ ජීවිතේ සතුට පිණිස සැනසීම පිණිස කරන්න ඕන දේවල් තියෙනවා. අන්නේ දේවල් හොඳට පරීක්ෂා කරලා කරන්න ඕන. ඒ කියන්නේ අපි සෑම කෙනෙකුටම අවශ්‍යයි අපේ ජීවිතයට සැලස්මක්. මගේ ජීවිතේ හම්බුණු බොහෝ උදවියට මම දැක්ක සැලස්මක් නැහැ. භික්ෂුන් වහන්සේලා ගත්තත් ඒ භික්ෂුන් වහන්සේලාට භික්ෂුභාවය දියුණු කරගෙන ඒ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස සැලස්මක් නැහැ. තරුණ දුව පුතාලා ගත්තත් ඒ අයටත් ජීවිතයේ සැලස්මක් නැහැ. ඒ වගේම වැඩිහිටිය අය ගත්තත් ඒ අයටත් ජීවිතයේ සැලස්මක් නැහැ. වයසට ගියපු අය හම්බුණත් ඒගොල්ලොන්ටත් ජීවිතයේ සැලස්මක් නැහැ. ඒ සැලස්මක් නැති ගතිය නිසාම අපේ ජීවිතයේ අවුලෙන් අවුලට පත් වෙලා යනවා. මොකද මිනිස්සෙක් වුණාම ඕනෑම මිනිස්සෙකුට ජීවත් වෙන්න සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම ඉබේ බිහි වෙන එකක් නෙවෙයි. ඒ සැලැස්ම තමා විසින්ම නිර්මාණය කරන්න ඕන එකක්. සැලැස්ම නිර්මාණය කරගන්න දන්නේ නැත්තම් දන්න කෙනෙක් එක එකතු වෙලා හරි ජීවිතයට සැලස්මක් හදා ගන්න ඕනේ. ඉගෙන ගන්න දරුවෙක් නම් ඔහුට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඔහු අනාගතේ කවුද වෙන්නේ? කොහොම කෙනෙක්ද වෙන්නේ? කියලා
ඔහුට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉලක්ක වෙනුවෙන් ඔහු වැඩ කරන්න ඕනේ. ඒ වගේම තරුණ කෙනෙක් ඉන්නවා. එයාට ජීවිතයේ සැලැස්මක් ඕනේ. එයාට විවාහ වෙන දිනවකවානුවක් අවශ්‍යයි. එයාට ගෙයක් දොරක් අවශ්‍යයි. එයාට යාන වාහනයක් අවශ්‍යයි. එයාට හොඳ රස්සාවක් අවශ්‍යයි. ඒ වගේම එයාට හොඳ අනාගත පැවැත්මක් අවශ්‍යයි. ඔහු එතකොට කොහොමද මේ සැලැස්ම හදාගන්නේ? මේ සැලස්මන් නැතිවීම තමයි අපේ මනස අකුසලයට යොමු වෙන්න හේතුව. එතකොට සැලස්මක් හදාගත්තට පස්සේ වෙන දේ තමයි සිත කුසලයට යොමු වීම. දැන් අපි බලමු ඒ සැලස්ම කොහොමද හදාගන්නේ කියලා. ඔබට පුළුවන් පළවෙනියෙන්ම අවුරුද්දක සැලස්මක් හදාගන්න. ඒ කියන්නේ ඔබ දැන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා ඉස්සල්ලාම අපි හිතාගෙන කොලයක ලියාගන්න. ඔබ දැන් ඉන්න තත්ත්වය ඔබට අවුරුද්දකින් ඔබ වෙනස් වෙලා වෙනස් පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියලා ඒ කොලේම ලියාගන්න. අපි එකට සරල උදාහරණයක් මේ විදිහට කතා කරමු. කෙනෙකුට යම් කිසි භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. ඒ භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒ පුද්ගලයාට අවුරුද්දක් ඇතුළත. ඔහුට පුළුවන් මේ අවුරුද්දේ සැලැස්ම හදාගන්න. අපි හිතමු යම්කිසි භාෂාවක වචන 360ක් පාඩම් කරන්න ඕනේ. මතක තබා ගන්න ඕනේ. එතකොට අවුරුද්දට තියෙනවා දින 360ක්. එතකොට ඔහු හදා ගන්න ඕනේ පළවෙනියෙන්ම තමයි අවුරුද්දේ සැලැස්ම. එතකොට ඔහු වචන 360ක් පොතක හරි කොලේක හරි ලියා ගන්න ඕනේ. ඉන්න අනතුරුව ඔහුට තියෙන්න ඕනේ 6 මාසික සැලැස්මක්. ඒ 6 මාසය ඇතුළත ඒ 360න් භාගයක් ඔහු මතක තබා ගන්න වැඩ කරන්න ඕනේ. එහෙනම් ඔහුට තියෙන්න ඕනේ 6 මාසික සැලැස්මක් තියෙන්න ඕනේ ඒ අවුරුද්ද වැඩේ ඉවර කරන්න. 6 මාසික සැලැස්මක් විතරම් මදි. ඔහුට තියෙන්න ඕනේ 3 මාසික සැලැස්මක්. එහෙනම් ඔහු ඒ වචන 360 මතක තබා ගන්න 3 මාසික සැලැස්මක් හදන්න ඕනේ. ඒ විතරක් මදි. ඔහුට තියෙන්න ඕනේ මාසික සැලැස්මක්. මේ මාසය ඇතුළත වචන 30ක් මම මතක තබා ගන්නවා කියලා ඒ මාසික සැලැස්මක් අවශ්‍යයි. ඔහු පාඩම් කරන්නේ මොන වචනේද? ඒ අර්ථය මොනවද? ඒ මතක තබා ගන්න පුළුවන් ක්‍රම මොනවද? ඒකට චිත්‍ර අඳිනවද? ඒකට කතා ලියනවද? ඒක අතේ ලියාගෙන පුරුදු කරනවද? ඒ වචනෙට අදාළ වෙනත් වචන වලින් කතා කරනවද කියලා ඒ වචනේ මතක තබා ගන්නා වූ ක්‍රමවේද ඒ සැලැස්ම ඇතුළේ තියෙන්න ඕනේ. එතකොට ਉਹ මාසික සැලැස්මක් හදලා. මාසික සැලැස්ම විතරක් මදි. ਉਹ ඒ සැලැස්ම ඇතුළට දා ගන්න ඕනේ සතියේ සැලැස්මක්. සතියේකට මම වචන කීයක් පාඩම් කරනවද? වචන 7ක් පාඩම් කරනවා.
මේ වචන හත පාඩම් කරන්න මම ගන්න උත්සාහය මොකද්ද? මේ වචන හත මතක තබා ගන්න කරන දේ මොකද්ද කියලා ඔහුට සැලැස්මක් තියෙන්න ඕනේ. ඔහුට සතියේ සැලැස්ම විතරක්මදි ඔහුට දෛනික සැලැස්මක් අවශ්‍යයි. දෛනිකව ඔබ මතක තබා ගන්නා වූ වචනය මතකයේ රැඳෙනකන් සිතේ අරමුණ සිතේ ධාරණය කර ගන්නකන් සිතට ඒ පණිවිඩය දීලා දීලා ඒ සංඥාව දීලා 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 ඒ සංඥාව පුරුදු කරගන්න දෛනික සැලැස්මක් අවශ්‍යයි. සමහර විට උදේ වරුවේ සැලැස්මක් අවශ්‍යයි, හවස් වරුවේ සැලැස්මක් අවශ්‍යයි, රාත්‍රී කාලයේ සැලැස්මක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට පේනව නේද? ඔබ දින 360කින් වචන 360ක් මතක තබා ගන්න ඔබට දෛනික සැලැස්මක් අවශ්‍යයි. සති සැලැස්මක් අවශ්‍යයි. මාසික සැලැස්මක් අවශ්‍යයි. තුන් මාසික සැලැස්මක් අවශ්‍යයි. හය මාසික සැලැස්මක් අවශ්‍යයි. අවුරුද්දේ සැලැස්මක් අවශ්‍යයි. මෙන්න මේ විදිහට තමයි ඔබ ඔබ ඉන්න තත්වයෙන් ඉහළට යන්නේ, උසස් වෙන්නේ. මට එක දවසක් ඇවිල්ලා එයා රජයේ සේවය කරපු මහත්තෙක්, එයා කිව්වා ස්වාමින් වහන්සේ මට දවසට රුපියල් 5000ක් හොයාගන්න ඕන. තව පොඩි පුතා ඉස්කෝලේ යනවා. මගේ නෝනට සීනි අමාරුව හැදිලා. මමත් අසනීප ගතියෙන් තමයි ඉන්නේ. බෙහෙත් වලටත් ලොකු වියදම් වෙනවා. මගේ පෙන්ෂන් එක මදි එකට. දවසට රුපියල් 5000ක් හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා කිව්වා. මම ඉතින් එතුමත් එක්ක සාකච්ඡා කර අපිට දවසට රුපියල් 5000ක් හොයාගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. අවසානට අපි දෙන්න වරුවක් විතර සාකච්ඡා කරලා හවස් වරුවේ එක උත්තරයකට ආවා. ඒක තමයි පහන්තිර නිෂ්පාදනය. එතුමා පහන්තිර නිෂ්පාදනයක් පටන් ගමු කියන තැනට ආවා. ඊට පස්සේ මම එතුමට කිව්වා දැන් අපි සැලැස්මක් හදමු කියලා. එතුමත් එක්ක එකතු වෙලා කොලයක් අරගෙන අපි ලිව්වා. අපි ලිව්වා මේ බස්නාහිර පළාතේ පන්සල් කීයක් තියෙනවද කියලා. එතකොට ඒ ප්‍රදේශ වලින් අපි ආසන්න වශයෙන් පන්සල් 25 වගේ තේරුවා. මෙහෙම 25 ගානේ අපි පන්සල් තේරුවාට පස්සේ බස්නාහිර පළාතේ විතරක් ආසන්න වශයෙන් පන්සල් තියෙනවා 4300ක් අපේ ගණනේට අනුව, පොඩි පොඩි පන්සලුත් එක්ක. ඒට වැඩි වෙන්නත් පුළුවන් සමහර විට. නමුත් අපේ ගණනේට අනුව ඒ ගාන තිබ්බා. එතකොට අපිට තේරුණා මේ 4300ටම මිනිස්සු කීයක් යනවා ඇද්ද? අපි 100 ගානේ විතර හැදුවා. මේ විදිහට ගණන් හදලා එතුමාට ඒ පහන්තිර ව්‍යාපාරය කරන්න අපි සැලසුමක් හදාගත්තා. දැන් එතුමා රුපියල් 70 ගානේ පහන්තිර පැකට් 200ක් දවසට විකුණනවා. එතුමා මෝටර් බයිසිකල් එකේ ගියේ. දැන් එතුමා ත්‍රිවිල් එකේ ඇරයි යන්නේ. එකෙන් එතුමාට දවසට රුපියල් 14000ක විතර මුදලක් ලැබෙනවා. එතකොට කිසිම ආදායමක් තිබ්බ නැති මිනිස්සෙකුට දවසට රුපියල් 5000ක් හොයන්න සැලැස්මක් හදාගත්තා. අන්න ඒ වාගේ අපිට පුළුවන්
අපි ඉන්න තත්ත්වෙන් ඉහළට යන්න නම් සැලස්මක් හදාගන්න. මෙන්න මේ සැලස්මක් හදාගෙන මෙන්න මේ සැලස්මට අනුව අපේ ජීවිතයේ මෙහෙවොත් අපේ හිත ධනාත්මක වෙනවා. ඔබගේ ගෙදරේ දේ කරන්න පුළුවන්. ගෘහණියෙකුට කරන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයෙකුට කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. ඔබ ඉන්න තත්ත්වෙන් ඉහළට යෑම පිණිස සැලැස්මක් හදාගන්න එක. මෙන්න මේ සැලැස්මක් හදාගත්තට පස්සේ තමයි එයාගේ හිතේ කුසලයේ පෝෂණය වෙන්නේ. බලන්න ජීවිතේ සැලැස්මක් නැතුව ගමන් කරන මිනිස්සයා එයාගේ හිතේ කුහකකම, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ඔහු ගැන විතරක් හිතන ගතිය කොච්චර වැඩිද කියලා. යම් කිසි වූ සැලස්මක් හැදෙන අදාගෙන යන මිනිස්සයා තව කෙනෙකුට රස්සාවක් හරි දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු අසාර්ථක වෙලා තියෙන්නේ, දුකටපත් වෙලා තියෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඒ නිසි සැලස්මක් නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ඒ භික්ෂු භාවය වැරදි විදිහට පරිහරණය කරන්නේ එයාට සැලස්මක් නැති නිසා. ඒ නිසා හැමෝටම සැලස්මක් අවශ්‍යයි ජීවිතේ සතුටින් ඉන්න නම්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ විශේෂ කරුණක් පුරුදු කරන්න ඕනේ. මෙලවටත් පරලොවටත් යහපත පිණිස. ඒක තමයි කෘතඥතාවය කියන එක. ඔබේ සිත සතුටින් තබා ගන්න නම් ඔබගේ කෘතඥතාවය දිනු කර ගන්න ඕනේ. ස්තුතිවන්ත වෙන එක. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ පැවැත්ම පිණිස ඔබට තනියෙන් ජීවත් වෙන්න බෑ. ඔබට ආහාර පිණිස හදන හාල් හදන්නේ කුඹුරු වැඩ කරන ගොවියෝ. ඔබට බොන වතුර ටික සම්පාදනය කරලා දෙන්නේ ඒ ජල සම්පාදන මණ්ඩලයේ පිරිස. ඔබට විදුලිය ලබා දෙන්නේ ඒ විදුලි මල මණ්ඩලයේ පිරිස. ඔබට බෙහෙත් හේත් ලබා දෙන්නේ ඒව පරීක්ෂණය කරන වෛද්‍යවරු. ඔබට ආරක්ෂාව ලබා දෙන්නේ ඒ ලංකාවේ සිටින පොලිසිය හමුදා වගේ පිරිස. ඔබට සතුට ලබා දෙන්නේ ඔබගේ යහළුවන්, ඔබගේ දෙමව්පියන්, ඔබගේ ගුරුවරුන්, ඔබගේ අසල්වැසියන්. මේ ආදී තනියෙන් අපි මිනිස්සුෙකුට ජීවත් වෙන්න බෑ. එහෙනම් කවුරු හරි කියනවා මම තනියෙන් තමයි ජීවත් වෙන්නේ කියලා, ඒක ඒ උම්මන්තක භාවයක් නිසා කියප එකක් මිසක් ඇත්තටම කියන එකක් නෙවෙයි. ඒ නිසා අපි නිතරම පුරුදු කරන්න ඕනේ කෘතගුණ සැලකීම, කෘතඥතාවය පුරුදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් භික්ෂුවක් වශයෙන් මට මිනිස්සේ දානයක් ලබා දුන්නට පස්සේ මං ඒ මිනිස්යාගේ හිත සතුට වීම පිණිස භුක්තානුමෝදනා ධර්මදේශනා පවත්වනවා. ඔහු කරපු හොඳ ක්‍රියාව ඇගීමට ලක් කරලා ඒ වටිනාකමේ ප්‍රතිඵල ගැන කියා දීලා ඔහුගේ හිත සතුට කරනවා. ඒ වගේම අහං අවෝරෝමි කියන මෛත්‍රී සද්ගාථා සජ්ජායනා කරලා
ඔහුට මෛත්‍රී සිත පතුරවනවා. ඒ භික්ෂූන් වහන්සේලා ඒ කෘතගුණ සලකන විදිය. ඔබටත් පුළුවන් ඔබගේ සිත ධනාත්මක කරගන්න ඕන නම්, එහෙම නැත්නම් ඔබගේ සිත නිතරම කුසලයේ පවත්වා ගන්න යන්න ඕන නම්, ඔබ නිතරම කරන්න ඕන දේ තමයි අන්‍යයන්ට ස්තුතිවන්ත වීම, ස්තුති කිරීම, එහෙම නැත්නම් පුණ්‍යානුමෝදනා කිරීම. ඔබගේ අම්මා ඔබට කෑම එක උයලා ඉතා ප්‍රණීත ලෙස සකස් කළා දුන්නට පස්සේ පුරුදු වෙන අම්මේ ඔයාට ගොඩක් පිං, ඔයාට ගොඩක් ස්තුති කියලා කියන්න. ඔබගේ බිරිඳ උදෑසන පාන්දර නැගිටලා මහන්සියෙන් ඔබ වෙනුවෙන් කෑම එක සකස් කරලා ඔබට දුන්නට පස්සේ ඔබගේ හිත පුරුදු කරන්න ඔහුට අගයන්න. ඒ වගේම ඔබ ගිහිල්ලා කෑම කාලා ගෙදරට ආවට පස්සේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙලා ඉන්නවා ඒ දරුවන්ගෙන් ප්‍රශංසනීය වචනයක්. ඒ වගේම බිරිඳ බලාගෙන ඉන්නවා ස්වාමියාගේ ප්‍රශංසනීය වචනයක්. ස්වාමියා බලාගෙන ඉන්නවා ඒ බිරිඳගෙන් ප්‍රශංසනීය වචනයක්. හවසට ගෙදර එන ස්වාමියා බිරිඳගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ප්‍රශංසනීය වචනයක්. අනේ ඔබ අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා හරි ඒ වචනයක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට තමන්ට දෙන බත්පත හෝ වේවා, ඇඳුම හෝ වේවා, ඒ වගේම රැකියාව හෝ වේවා. බලන්න ඔබට රැකියාවක් ලබා දුන්නේ නැත්නම් ඔබ කොච්චර අසරණ වෙනවද කියලා. රාජ්‍ය සේවය කරන පිරිස ඉන්නවා. ඔබගේ රැකියාවට ඔබට වැටුප් ගෙවන්නේ අව්වේ වතුර පොදක් නැතුව පිපාසයෙන් හරියට කෑමක් ගන්න නැතුව මහන්සි වෙලා ගොවිතැන් කරන මිනිස්සු මේ රටේ ඉන්නේ. මේ කෘෂිකාර්මික රටක්. එතකොට ඒ දාඩිය මහන්සිය වගුරලා හම්බ කරන දෙයින් බදු ගෙවල තමයි ඔබට ඔබ කරන රැකියාවට වැටුප ලබා දෙන්නේ. එතකොට මේ ලෝක සත්‍යයෝ සියලු දෙනාම අපි වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපි පිටරටකින් ආහාර ගෙනල්ලා අනුභවය කරත් ඒ රටේ මිනිසුත් අපි වෙනුවෙන් වැඩ කළා තියෙන්නේ. අපිට එකෙන් ගැලවීමක් නෑ, බේරීමක් නෑ. ඒ නිසා ඔබ පුරුදු කරන්න නිතරම කෘතඥතාවය පළ කරන්න. ඔබට ඔබගේ වේතනය ලබාගද්දි කෘතඥතාවය පළ කරන්න. ඔබට පාරේ යනකොට යම් කිසි කෙනෙක් සලක් අයින් වෙලා ඉඩ දුන්නොත් කෘතඥතාවය පළ කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබ නිදාගන්නකොට ඒ දවස පුරාම ඔබට යම්කිසි කෙනෙක් වචනකින් හරි උදව් උපකාර කරා නම්, ඒ වගේම ඔබගේ ජීවිතය යහපත් කර ගැනීම පිණිස ඔබගේ ගුරුවරු පෙරපාසල් ගුරුවරයාගේ පටන් විශ්වවිද්‍යාලය දක්වාම ඔබව ඉදිරියට ගෙනාපු ගුරුවරු මතක් කරලා, ඔබගේ දෙමව්පියන් අම්මා තාත්තා මතක් කරලා, ඔබගේ සහෝදර සහෝදරියන් ඥාති ඔබට උදව් උපකාර කළ සියලු දෙනා මතක් කරලා ඔහුට ස්තුතිවන්ත වෙන්න, එහෙම නැත්නම් පුණ්‍යානුමෝදනා කරන්න. ඔහුට යහපතක් වේවා, සිතක් වේවා, හොඳ දෙයක් වේවා කියලා ඔබට සිතුවිල්ලක් උපදවා ගන්න පුළුවන් නම් ඔබේ සිත නිතනින්ම ධනාත්මක වෙනවා.
එතකොට අපිට පේනවා මෙතන සිත ධනාත්මක කර ගැනීමට නම් නිකම් ඉඳලා බෑ. මේ කිරියවාදී ධර්මයේ පුරුදු කරන්න ඕනේ. කිරියවාදී කියලා කියන්නේ මේක ක්‍රියාවකින් අපි පුරුදු පුහුණු වෙන්න ඕන එකක්. එහෙම නැතුව අපි ඉබේ මේක සිද්ධ වෙන එකක් නෙවෙයි. කෙනෙක් වැඳ වැඳ ඉල්ලුවොත් අනේ මගේ හිත ධනාත්මක වේවා. අනේ මගේ හිත ධනාත්මක වේවා කියලා අද්භූත විදිහට මේක ධනාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මිනිසු කියන විදිහට අහවල් තැන්ට පහම්පත්තු කරලා අහවල් විදිහට විජ්ජා කරලා අපේ හිත ධනාත්මක වෙන්න එහෙම වෙන්නේත් නැහැ. ඒ වගේම අනුන්ගේ දේවල් කඩා වඩාගෙන හොරකම් කරලා අනුන්ව මුලා කරලා යමක් ලබා ගත්තා කියලා එහෙම හිත ධනාත්මක වෙන්නෙත් නැහැ. එහෙනම් ඔබට පැහැදිලිව මෙතන පේන දේ තමයි අපිට කරන්න දෙයක් තියෙනවා අපේ හිත ධනාත්මක වීම පිණිස. සතුටට පත් කරගන්න ඕන හිත. ඒ වගේම අපි සිහිය පුරුදු කරන්න ඕනේ. විශ්වාසය ඇති කරගන්න ඕන. හිත පුහුණුවකට ලක් කරන්න ඕන. සැලසුමක් හදාගෙන යන්න ඕනේ. කෘතඥතාවය පුරුදු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි හිත ධනාත්මක කරගන්නේ. එහෙම නැතුව අපි හිත හිත හිටියට මේ හිත ධනාත්මක වෙන්නේ නැහැ. අපි නිකන් කල්පනා කර කර හිටියොත් අවුරුදු 100ක් හරී ඒ 100 තුලදීම අපිට ලැබෙන්නේ ඍණාත්මක සිතුවිලි. ඒක තමයි මේ හිතේ හැටි. මොකද මේ හිත නිතරම තියෙන්නේ අකුසලයක් සමග. කුසලයක් සමග නෙවෙයි. නිතරම තරහ යන හිතක් තියෙන්නේ. නිතරම ආසාව ඇති වෙන හිතක් තියෙන්නේ. නිතරම මම්මුලා වෙන සිතක් තියෙන්නේ. එනිසා අපි උත්සාහ කරන්න ඕනේ ඒ මම්මුලා විච්ච ගතියෙන් මිදෙන්න නම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරන එක. ඒ මාර්ගය තමයි දැන් මම ඔබට විස්තර කරේ. මේදී අපි තේරුම් ගත යුතු තව කරුණක් තමයි මේ මාර්ගය කියලා කිව්වහම ආර්ය අෂ්ටාංග මාර්ගයම නොවේ. ලෞකික මාර්ගයක් ලෝකෝත්තර මාර්ගයක් කියලා දෙකක් තියෙනවා. ලෞක ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මාර්ග දෙකක් තියෙනවා. ඒ නිසා මම මේ පින්වතුන්ට මේ වෙලාවේ ඒ ලෞකික මාර්ගයක් ගැන තමයි විස්තර කරේ. ඉතින් මේ වෙලාවේ මේ ශ්‍රවණය කළා වූ දහම් කාරණා මේ පින්වත් පිරිසගේ හිත ධනාත්මක වීම පිණිස, කුසලය පිණිස, යහපත පිණිස, සැපේ පිණිස, සතුට පිණිස, සෞභාග්‍ය පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු.